දේශද්‍රෝහී කුමන්ත්‍රණකාරීන් පිරිසක් තමා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. තමා එම පක්ෂයේ බලතලවලින් ඉවත් කළ බවට ඇතැම් වෙබ් අඩවි මගින් ප්‍රචාරය කළ බවද ඒ මහතා කියා සිටියි. වසර ගණනාවක් දිවිහිබියෙන් තමා පක්ෂය වෙනුවෙන් කළ කැපවීමට ලැබුණු ප්‍රතිචාරය අතිශයින් කඩදාසිදායක බව වීරවංශ මහතා කියා සිටියි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය. පසුගිය මාර්තු 20ක් වෙනිදා මම සහභාගී නොවුණු මධ්‍යම කාරක සභා රැස්වීමකදී තීරණයක් අරන් තිබෙනවා. මට මධ්‍යම කාරක සභා සමාජිකයන් කීප දෙනෙකුම මේ බව දැනුම් දුන්නා. තීරණේ තමයි මාව පක්ෂයෙන් ඉවත් කිරීම. තීන්දුව නැගෙනහිර පළාත් සභා ඡන්දය අවසන් වූයෙන් පසුව ප්‍රකාශයට පත් කිරීම. නැගෙනහිර පළාත් සභා ඡන්දයට කලින් ඒක ප්‍රකාශයට පත් කරොත් ඡන්දයට බලපාන නිසා ඡන්දයටත් පුළුවන් නම් නැගෙනහිර රැස්වීමකට දෙයකට මාව අරන් ගිහිල්ලා ඒ විදියට තියාගෙන ඉඳලා ඒ නැගෙනහිර පළාත් සභා ඡන්දයෙන් පස්සේ මාව නිරපහාරයි. අපේ පක්ෂයේ පහළ සමාජිකයගේ කටහඬ උඩට එන්නේ නැහැ. ඒ සමාජිකයගේ කටහඬ නියෝජනය කරන්න මම මට දරන්න පුළුවන් හැම උත්සාහයක්ම දැරුවා. ඉතාම කියුණු වාද විවාද වලට මැදිහත් වුණා. පුවත්පත් වලට සාකච්ඡා දෙනකොට සෝමන් සමරසිංහ සහෝදරයාගේ තීන් අවසරයකින් තොරව දෙන්න බෑ කියන නිර්දේශ නිකුත් වුණා. ඊළඟට ඒ විතරක් නෙමෙයි, දේශීතයිසී ජාතික ව්‍යාපාරයේ භූමිකාව වහන්න දේශයේ සුරකීමේ ඒකාබද්ධ පෙරමුණ කියලා එකක් වෙනම ගොඩනැගුවා. පාන්දර දෙක තුනට ඇහැරිලා මගේ අත්අකුරෙම විශේෂ ප්‍රකාශ ලියාගෙන මෙතන ඇවිල්ලා කියවන්න මට අමුතු රුදාවක් තිබෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි, මේ රටේ මහජනයාගේ හඬ, මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ ශබ්දය හඬ, ඒ අදහස්, ඒ බලාපොරොත්තු නියෝජනය කිරීමේ රුදාව විතරයි මට තිබුණේ. ගරු කතානායකතුමනි, මේ ප්‍රකාශ කරන්න මට පුළුවන් කමක් නැහැ. මම හදවතින් හඬාවල පෙළ මිනිහෙක්. අවුරුදු 20ක් මේ පක්ෂයේ එක දිගට හිටියා. මගේ වයසට වඩා වැඩි, වයසෙන් අඩකට වඩා වැඩි කාලයක් මම මේ පක්ෂය වෙනුවෙන් ජීවත් වුණා. මට තරුණ ජීවිතයක් ගත කරේ නැහැ. මම සිරිපාද ගිහිල්ලා නැහැ, බලන්න ගිහිල්ලා නැහැ, සීගිරිය බලන්න ගිහිල්ලා නැහැ. ඒව බලන්න තිබ්බ කාලයක් මට ලැබුණේ නැහැ. 88 මේ පක්ෂයට ආවා. එතන ඉඳන් මේ දජේ අරගෙන ගියා. මට වෙඩි තැබුවේයි. මට අහන තියෙන ප්‍රශ්නේ කරු කතානායකතුමනි, පූජාසනයේ මැද මාර්ගයේ අපි ගමන් කළා ඔක්කොම එකට. අපි හැමෝම සහෝදරත්වයෙන් බැඳුණා. අපි හැමෝම බොහොම ලිංගතු හදවතින් මේ පක්ෂයේ දජය දරාගෙන මේ මව් පොළොව වෙනුවෙන් සේවය කළා.